ආවම ගන් සූදානම් ලංකාවේ ජනප්‍රිය සත්‍යයන්ත වැසටාන බෙලිමල් ලිත් පේශල කොහොම ජනප්‍රිය ජනප්‍රිය බෙලිමල් ලිත් පේශල දෙනුවන් දෙනුවන් මේ අද අපි ලංකාවේ ජනප්‍රියම තරු දෙකක් ගේමු පේශල අපි සුපිරි රැපර් කෙනෙක් ගේමු ඩ්‍රීම් ස්ටාර් හවහ පස්සේ සංගීතයේ නාට්‍යයෙන් හිට්ලයින දේශාන් විලේගේ සමග හන්සිනි විමල වීර අන්න හරි ඕ රෑනේ සංගීත ලබා දෙන්න මේ පැත්තෙන් එන්න රහදන්න දැස මග බලයි ඉබේ අරුමැක්කෙ මල් නෙලන්න එන නගේ හද ගැස්ම ඔබට දැනෙනවද මගේ මුතු පින්න තාම හිතලයි වගේ රහදන්න දැස මග බලයි ඉබේ අරුමැක්කෙ මල් නෙලන්න එන නගේ හද ගැස්ම ඔබට දැනෙනවද මගේ සැපවිදී බඳේ ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ ඔබ දකින එකත් සැපක් මේ අනේ උතු පින්න තාම හිතලයි වගේ රහදන්න දැස මග බලයි ඉබේ අරු මැක්කෙ මල් නෙලන්න එන නගේ හද ගැස්ම ඔබට දැනෙනවද මගේ හන්සිනීගේ නම පොඩ්ඩක් හෙතමේට වුණා හන්සිනී ඔව් කමන්නේ නෑනේ ඔක හැමතැනම හැම හැම වෙනවා හන්සිනී විමල් සිරි විමල් සිරි කියන්නේ වෙනම සර්නේම් එකක් නේද තාත්තගේ නම තාත්තගේ නම ඔයාගේ ලස්සන වගේම තමයි ඔයාගේ නමත් හරිම ලස්සනයි ඇස් දෙක වෙන්න මගේ ඇස් දෙක හන්සිනී පෙන්නන්නේ කියලා හැත්තෙම මම කියන්නේ ඔයාගේ ওই පෙනුම ඇත්තටම වෙන කිසිම ගැන්නම් මෙච්ච නෑ මම දැකලා නෑ ආපු මෙතන කිසිම ආදිස් කෙනෙක් මෙයා තරම් නැතු ඕන කෙනෙක් කොණ්ඩ ස්ට්‍රේට් කරගන්නවා බොරුවට මොනවද සුදු වෙන ගාගෙන එහෙම නැහැ මම හිතන්නේ දෙනුවන් අපි එපිසෝඩ් 50ක් විතර කරලා තියෙනවා හරි එකකින් 49කට විතර සේම් අපෝ එමනි ප්‍රොසීජර් එකේ ගිහිලා තියෙනවා ඒ වුණාට ඔයා අවංකවම කියන්න හා
හංසිනීගේ ෆීචර්ස් නැචුරල් නැද්ද කියලා? නැචුරල් ඉතින් නහ එහෙම ඔක්කොම හදලා නැහැ නේද? ඉතින් ඔය ඉපදිච්ච විදියන සුට්ටක් නැන්ද? මම කියන්නේ නැහැ. දැන් විලේගේ වා සුට් නැගිට බබා. බබා බලන්න. බබාගේ හැදි නංගි ආ ලස්සන පොස් දෙන්න. මට ඔයා කරලා බලන්න මේ. මම යාට පොස් එක දෙන්න බෑ පිටිපස්සේ කට්ටක් ගාලා තියෙන අර. මේ බලන්න මේ හැදි සමාන කළ හැකි බෝතලයකට පමණක් නේද? බෝතලයකට නේ ගුරුලේතුව. ඒ තරම් ලස්සන නිලියේ අපේ දේශීය ටෙලිනාට්‍ය කලාවට කලාවට පිනට පහළුණ රූපයක්. ඔව්. දක්ෂින් නිලිය. ඒ වගේම සුපිරි විලේගේ ඩ්‍රීම් ස්ටාර් හවහ පේශල තමන්ගේ ගායන කෞශල්‍ය කුසලතාවය වටේ ලෝකෙට ගෙනාවු. අයිය ඔයා වැඩියෙන්ම දක්ෂතාවයේ ඔයාට හිතෙන්නේ ගායනයටද රංගනයටද? ඔයා කියන්න බලන්න. මමද? ඔව්. දක්ෂතාවය නම් මොකටද කියලා මටත් හිතාගන්න බෑ. ඒ කියන්නේ ඔයාට තේරෙන්නේ නැහැ ඔයා මොකටද? ඔව්. මං ඉතින් එවලට මට හම්බෙන වැඩේ මට පුළුවන් උපරිම විදිහෙන් මම කරනවා. වා 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 වා. ඔයා ආසම්. ගායනයටද රංගනයටද? පෞද්ගලිකව මම ගායනයට ආසයි. හායි හායි හායි. එතකොට ඔයා පබ්ලික්ලි පෞද්ගලිකව පබ්ලික්ලි ගොඩක් අය ආස ඉතින් මේ දවස්වල මාව දකින්න ආස රංගන ශිල්පිනියක් විදියට ඉතින් ඒකටත් මම හිතනවා මම පුළුවන් විදියට සාධාරණයක් කරනවා කියලා. වා 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 වා. ඇත්තටම මම සංගීතේ බලන්නේ මෙයා හින්දා. ඔයා හින්දායි විලේගේ හින්දායි. ඕ. ඇයි? ඇයි? ගීත් වාපේලා වැඩ කිව්වේ මම ගීත් බා. මේ පේශල. හිම කරන්නේ නැහැ. යාළුවනේ. ආ වා. එලේ මට සමහර වෙලාවට යාළුවෝ වුණත් අර සමහර රියැලිටි එක කියන එක එන්න ඕනි වගේ නෑ එන්නේ මම ඇත්තටම මෙයාටයි මෙයාගේ අද අපේ බොයෆ්‍රෙන්ඩ් ඇඩ් කරන අපේ කවුද අපේ වාගේ ඔපොසිට් බෝඩින් කැරක්ටර් අපේ තිසංක සර් තිසංක සර් තිසංක මං හරිම කැමති නළුවෙක් තමයි ඔය දෙන්නගේ මේ ප්‍රේමය ඒ පාස් කරන විදිය බෝලේ ඒ බෝලේ හරි ලස්සනයි ඒක හරිම නැචරල් ඒ කියන්නේ ලංකාවේ ටච් නොකර පැත්තක් ඒ කියන්නේ සංගී ටච් නොවිච් ඒ කියන්නේ මේ අපිට මාගේ වොයිෆ් එකේ කිනෝ දේ වගේ ලව් කරන නෑ. ඔගේ හැංගීම් පේනවා ඊට වඩා නේ. ඒ ඔයාට දෙන රියැක්ෂන් වලින් දැන්නවා. ඔයාගේ මේ ඇත්තටම ඔයා එක්ක තිසංකත්ත කියනවලුද? නෑ නෑ. නේද? ඔයාගේ හිතේ තියෙන දේ ආගේ. නෑ. මම නෑ ඒ ළමයා ඒ ළමයා. නිෂානිගේ හිතේ තියෙන තිසංක ගැන, හංසනීගේ හිතේ නවීන් ගැන නෑ. ආ එහෙනම් අපිට හිතාගත හැකි. ඒ කියන්නේ මෙහෙමයි මෙයා ඇවිල්ලා ඒ චරිතයට සාධාරණේ කරන්නේ. ආ එහෙමනේ. ඒ කියන්නේ නැචරල් ගතිය ඔයාට ඒකයි ඒ විදිහට පේන්නේ. යුනිවර්සිටි යනකම් වැඩ කරා. අප විලේකෙත් පොඩ කතා කරමු. ඒ හරි නෑනේ. මොකද වෙන්නේ ඉතින් මේ දවස්වල? මේ දවස්වල ඉතින් ඇයි සංගීත වැඩ කටයුතුත් එක්ක කාලේ ඉඳලා නාට්‍ය නාට්‍ය වැඩ කටයුතුත් එක්ක යනවා. ඒ කියන්නේ මියුසික් එක මොනවත් අලුත් වෙන නිර්මාණ කරේ නැද්ද? වෙන නිර්මාණ කරන්න දාගෙන ඉන්නවා අයියේ මේ. එයාට වෙලාව තියෙනට වෙලාවට මට වෙලා නැහැ. මට වෙලා කියන්නේ නෑ නෑ මේ අපේ ඉස්කෝලේ මයි කෙනෙක්ට කියලා සින්දුවක් කරන්න ඉන්නේ මම. ඒ වෙලාව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් කරපුවා තියෙනවද? දැනට තියෙනවා ප්‍රමෝත් ගණ ආරච්චිත් එක කරපු ඩුවට් එකක් තියෙනවා. කොයිද ඉස්කෝලේ? ගල් රිෂ්වන්. පොඩි අපි ඔය බෙලිමල් ගැන මෙයාකෙන් අපි අහමු ෆ්‍රී ස්ටයිල් රැප් එක. අන්න හරි. අම්මාට. බෙලිමල් ගැන. අපි දෙන්නයි මෙයයි. පේශල දෙනුවන් බෙලිමල්. හන්සිනිත් ගිය තම දාන්න පවු. දාන්න මැදි. දාලා ඔයා පොඩි ෆ්‍රී ස්ටයිල් රැප් එකක් දෙන්න බලන්න. යේ! ජා ජොබ රැප් බය. විලගේ. ටු බොයි. හා Send a surrada, double the high of love, special and then one will innova. Derana TV, a canal and inverset, Hansini, Billy, Okoma, Eka and Villa innova, special and then one, Belimal Lake, ha, ha, then a clap picker, ha, ha, then a clap picker. Thank you, that's enough. අන්න ඒකයි ඔන්න ඉදිරිපත් කිරීම සහ අපි දෙයක් කිව්ව මේ වෙලෙම බාරගින් අන්න ඒකයි ඔන් ද ස්පොට් වෙන්න ඕනේ මොකද මේ 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 දෙරණෙත් එක වැඩ කරද්දි ගොඩක් වෙලාවට අපි ඔන් ද ස්පොට් සීන් තමයි ඔව් ප්ලෑන් කරපු කිසි දෙයක් නැහැ ප්ලෑන් කරපු කිසි දෙයක් නැහැ
ලයිෆ් එකත් එහෙමයි. ඔයාගේ ලයිෆ් එකේ මොකද ප්ලෑන් කරලා දෙන්නේ ඔන් ද ස්පොට් දෙන්නේ. අටරෝ දහමෙන් කම්පෝනන්ට්. ඔන් ද ස්පොට්. ඒ බොයෆ්‍රෙන්ඩ් කෝ පවදාරි මැරෙන්න ඉතින් ඉන්නේ ඔන් ද ස්පොට්ද නැත්තම්? ඒක එහෙම වෙන්න බෑ. බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? නෑ කියලා දැන් කිව්වේ. ඇයි ඔයා කලම? මම කිව්වේ මේ නිකන් නෑ කියලා කිව්වනේ ළමයා. ඔයා නෑ කිව්වක මට සතුටුයි. විලේගේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? මට නෑ. ඇයි? දුකයි ඇයි? හා? නෑනේ. ඇයි ඒ දුක? ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑනේ. හරි අම්මපා. අම්මපා. අපි ගන්නවා විලාමයක් මේ ලංකාවේ ජනප්‍රියම සත්‍යන්තය සටහන බෙලිමල් විත් පේජල. දෙනුවා. අවස්ථාව දෙන්න මුලින්ම දෙරණ ටීවී එකෙන් මේ හොයාගත්ත වස්තු ටික දෙන මැනික් කැට ටික ඒ මැනික් පෙන්නලා තමයි ඒවා උපදාලා තමයි අනිත් ඒවා අපි උපදාන්නේ. මේ දැන් ලංකාවේ සෑහෙන ජනප්‍රිය සංගීත නාට්‍ය. දැන් ඒකේ ඉන්න චරිත ඉතාම ජනප්‍රියතර පත්‍රිකා තියෙනනේ පේෂල්. ඔව් අනිවාර්යයෙන්. හරි. අපි අහමු ගීත්මගේ චරිතයද? ඔයාගේ කැරක්ටර් එකද වැඩිම පොපියුලර් දැන් මනුස්සයෝගේ අතර? අනිවාර්යයෙන්ම ගීත්මගේ කැරක්ටර්. ඇයි? ඒක හරි ඒ කියන්නේ මම වුණත් නෑ බබා මම එහෙම නෑ දැන් මගේ මම දැන් මම මං ඇවිල්ලා ප්‍රේක්ෂක හැබැයි මම ඇත්තටම මම කැමති වාගේ නෑ මේක ඒකට වයසත් බලපානවායි ඒ කියන්නේ අපේ වයස් වල සහ පොඩි પરම්පරාව ගත්තම මේ ගීත් මගේ හුරතල් කමට ඒ දේ වලට ආසයි අයියාගේ වයසත් එක්ක ගත්තමයි ඡන්දයක් තියුම් දැන් අපේ වයසේ සෙට් එක ගත්තම ගීත් මට කැමති ඔව් නෑ මංගේ අයියලා දෙන්න අයියලා දෙන්න කියලා කියන්නේ වාගේ අර චණ්ඩි සීන් එකටනේ අපිට අයියලා කියන්නේ. කියන්නේ එහෙම. ජීවත් පැත්තේ අයියලා වාගේ මේ අයියලා මේ අයියලා. මේ අයියලා. නෑ නෑ ඒ උනාට ගීත් මා ඒ උනාට කිව්වා. අයියේ මෙහෙමයි මේ ප්‍රෝග්‍රෑම් එකට ගිහිපාර ආවෝ. ඔයාලා පුළුවන් නම් රිවයින්ඩ් කරලා බලන්න. අපි එඩිට් කරේ නෑ ප්‍රෝග්‍රෑම් එක. හරි. හරි ඒකේ ආවිල්ලා කිව්වා. ඒකේ සෙට් එකට ආවම පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා අයියේ. කියන්නේ නෑ අපේ අපේ කට්ටිය සමහර වෙලාවට යටින් ඉතින් එක එක ගේම් ගහනවා මම ඉතින් ඒවට පොඩි පොඩි අර ජෙලසි වෙනවා එහෙම තියෙනවා දැත්තටම. ඔයා පොඩි ඔයා එහෙම ඔයා එහෙම මොනාරි එහෙම කරන්නේ නැහැ නේ මං කෝ මම පර්සනලි මං කෝ නෑ නෑ එහෙම එහෙම කියලා අපි ඔයා පුළුවන් නම් පොඩ රෙකෝඩ් රිවයින්ඩ් කරලා බලන්න. ඔයා ආවම සමහරවිට ඔයා hina වෙන්නේ නැහැ ඉලිසියාවට. ඔව්. එයා ලස්සන ගවුමක් සමහරවිට ප්‍රොඩියුසර්ත් එක්ක කුටු කුටු ගන්න සමහර අයියා මට දන්නේ නැත්නම් මට ඒක හරි ගිල්ටි එන්නේ. ඔයා වෙලාවට එන්නේ නැල්ලු. මන්නේ මම වෙලාවට එන්නේ නැත්තම් ට්‍රාන්ස්පෝර්ට් එකේ ප්‍රශ්න එකේ මොකද මම ඒ වාහනේ යන්නේ ආ හා නෑ වාහනේ වෙලා ගොඩාක් වෙලා නවත්තගින්නවලු ආ එනක මම අද ට්‍රාන්ස්පෝර්ට් පලක් කරාද වාහනේ ඇවිල්ලා ගොඩක් වෙලා නිකන් වාහනේ බහින්න යාට නිින්ද යනවා ආ ඒ කියන්නේ ගීත්මා පරක් වෙනවා මෙයා පරක් වෙන්නේ නැහැ කිව්වා ගීත්මා දාගිව්වේ කිව්වේ එහෙම නෙමෙයි ගීත්මා කිව්වේ එහෙම නෙමෙයි ගීත්මා ඔය ෂූටින් එක පලක් වෙනවා මම ආයේ සමහර දවස්වල පූඩ් එක ඕෆ් වෙනවලු ඒ කැරක්ටර් එකට තියෙන සමහර අයගේ පරක්කු ඉන්නවා. එන්න වැටුවයි අපි දන්නේ නැහැ ඉතින්. මොකද ඔගේ අපි උතර නැහැ. අදත් පොඩක් මෙහා පරක්කු ඉන්නේ. ඔව් අන්න ඒක අපිට තහවුරු වුණා. ඔයා අදත් පොඩක් පරක්කු වෙච්චි. ගීත්ම පරක්කු වෙන්නේ නැහැ ඇත්තටම. ගීත්ම ඇවිල්ලා දන්නේ නැහැ සමහරට ඇවිල්ලා ලොකේෂන් ඇවිල්ලා කියලා දන්නේ නැහැ හැම වෙලෙම. අර හාප් ෂීට් වගේ එක්කන. ඔව් සුදු අපේ ප්‍රෝග්‍රෑම් එකට ආය ළමයි. ඔව් පිටිලා වගේ ඉන්න. නර්මදා. නර්මදා. නර්මදාත් එක්කත් ඔයාලට පොඩි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නෑ නෑ ඒක නෙමෙයි. එදා නර්මදාත් එක්ක මම ආයේ මුකුත් කිව්වේ නෑ. එදා ගීත්මයි අර අපේ අනිත් මේ කවුද බෝයි? අපේ මේ මොකද? කැලුමොයි ආපු වෙලාවේ ඒගොල්ලෝ කිව්වේ එහෙම. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කැරක්ටර්ස් වලට ඒගොල්ලන්ට ඒ කියන්නේ මූඩ් එකක් එන්නේ නැහැ. ඒ මූඩ් එක සම්පූර්ණ යනවලු. මන් නිසා. දැන් ඔයා නිසා නෙමෙයි මං කියන්නේ ඔයගොල්ලෝ සමහරවිට පරක් වෙනවා එක එක ප්‍රශ්නත් එක්ක නේද? නෑ නෑ. එහෙනම් හරි. ඒ මොකුත් කිව්වේ නෑ මොදි. විලේකේ දැන් ඔයා හිතනවානේ ඒ අපේ සංගීත නාට්‍ය තව ඉන්නවා ජනප්‍රිය චරිත කීපයක් ඔයා ඇතුළු. ලවන් ඉන්නවා, ප්‍රමෝද් ඉන්නවා, කැලුම් ඉන්නවා.
ඔයා හිතනවද ඔයා අය තරගයක් දීලා තියෙනවා يعني ඔයාටත් ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා ඔඩියන්ස් එකක් ඉන්නවා කියලා ඒ අතරින් ඔයා වැඩිම ඔයාට වැඩිම කොම්පිටිෂන් එකක් තියෙන කායකද මමයි කොම්පිටිෂන් එකක් කියන්නේ මම හැම කොම්පිටිෂන් එකක් හදා ගන්න නැහැ කට්ටියත් එක්ක يعني මම මාත් එක්කම තමයි කොම්පිටිෂන් එක හදාගන්නේ ඒ කියන්නේ මට හම් වෙන කැරක්ටර් එක මම ඒක කියවලා කොහොමද මේක වෙන්න ඕන හැම බල්ලා මම මාත් එක්කම කොම්පිටිෂන් එකක් හදා ගන්නවා කලින් දවසට වඩා මම කැච් වලට වැඩි මම බෝල් කරන්න තමයි මම ගොඩක් දක්ෂ වෙලා හිටියේ මම සාමාන්‍ය බෝල් ටෙනිස් බෝල් එක ටෙනිස් නෙමෙයි මේ ලෙදර් බෝල් එක මම ආපු කරනවා මේකයි මේකයි මිස්ටර් දෙනුවන් මම ඔයාගේ ප්‍රෝග්‍රෑම්ස් බලනවා අයියේ මාර ලස්සන අය මේ දෙන්නටම කියන්න ඕන වැඩි ටොප් ඒ කියන්නේ බෙලිමල් ටොපේ ටොප් මම ඔයා දන්නවද මම ඉතින් මම කලාවට ආසයිනේ මම සාමාන්‍ය මේ සංගීත කියන මේ ටෙලි ඩ්‍රාමාවකට විශ්ව ඇදිලා ඉන්නේ මම ඇයි අංකල් ඔයා ඔච්චර වයසක ඉඳලා යුනිෆෝම් එකක් අරන් ඉන්නේ නෑ මේකයි නාට්‍ය ගිහිල්ලා 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 දැන් කොල්ල ඔළුව මෙවලා තියෙන මේ කිට් එක වැදගත් මම එකක් මේ සුදු කිට් එකට ආස මේ ඇත්තට මම ක්‍රිකට් කෙනෙක් වෙලා ඉස්සර ඒක තමයි කියන්නේ යුනිෆෝම් එක ගලව ගත්තේ නෑනේ ඒ දවස නෑ නෑ ඒක නෙමෙයි මම මට මේ යුනිෆෝම් එක අඳින්න ගොඩාක් හේතුනේ මම සංගීත ටෙලි නාට්‍ය බලන මේක මම ආසම කරන චරිතයක් ඉන්න නිශානි ටීචර් නිශානි ටීචර් දිහා දැක්කම මට හිතුණා මට මෙයාගේ ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන් නම් කියලා ඇත්ත වශයෙන්ම කේසාන් නේ වන්තය නෑ නෑ ඔය ඇත්ත ආවා මෙයන් මම කියන්නේ දැන් ඔයාට ඕනේ එයාගේ ස්ටුඩන්ට් වෙන්න කෙනෙක් වෙන්නනේ නෑ මට එහෙම වුණා නම් කොච්චර හොඳද කියලා හිතුවා හරි අපි අවස්ථාව ලබා දෙමුද ආ දෙන්නට කියන මට ජීවිතේට අමතක වෙන වෙන සිද්ධියක් වුණා මම හීනෙන් හරි මම හීනෙන් ටීචර්ට උගන්වනවා දැක්ක නෑ ටීචර් මට උගන්වනවා හරිද මම කුඩා ළමයෙක් විදිහට ටීචර්ක පන්ති ඉන්නවා ටීචර් මට ඉංග්‍රීසි උගන්වනවා හැබැයි ඒ ඉංග්‍රීසි වල පොඩි වෙනසක් තිබුණා ටීචර් මෙන්න මෙහෙම ඉගන්වුවා SSO ISO මේව නෑනේ එතකොට NNO NONNO LLO LOLLO GIO LLO BALLO නෑ නෑ එහෙම එකක් තිබුණා ඒක තිබුණේ නෑ GIO LLO LLO GLAG GLO මම දන්නේ මේ වචන මන් පස්සේ මේක නංග අපි හීනෙන් දකින්නේ ඔක්කොම එළිය කියන්නේ නෑ මොකද නේද එහෙම සමාවක් කියලා ගැලපෙන්නේ නෑ අපි දකින්නනේ සමාරේව මට නාටි බල්ල නිදාගත්තා හීනේ වෙනේ අපේ මට හිතාගන්න බැරි මම පස්සේ කල්පනා කරා ඇයි මේ ටීචර් මට මෙහෙම පේන්නේ මං හිතන්නේ මං හදවතින් මෙහෙමයි ඔයා යන්න ඕනේ අංකල් දොස්තර නෙක් ගාවට ඔයාට තියෙන්නේ පිස්සු අවන්තර පව් බං මේ සෝරි රසිකත්වයට එහෙම කියන්නේ මේක රසිකත්වය කියන විශ්ව නෑ ඔයා කෙලින්ම ඔයා දැන් ඔය සුදු ඇඳුම ගලවන්න ඇයි උතුරු 30ක් එකම දෙයක් කරාම දැන් මෙතන ගලවන්න එපා එපා මං කියන්නේ ගිහිලා ගලවලා ඈ දැන් ඔයා අවන්තද කවුද නෑ මෙහෙම අවන්තගේ කැරක්ටර් එකට මං ආසයි හරි එහෙනම් ආවි අපි ඔයාට ටීචර් මෙතන ගෙනල් දෙන්නම් ඔව් ඔයා ටීචර්ට කියන පොඩි සීන් එකක් රඟපානවා
දුවේ නුඹ මගේ ප්‍රාණය. තාත්තේ ටීචර් අව ඉන්නේ. Oh my god. ටීචර්. මේ විලේකේ හැබැයි වැප වැප විලේකේ. නෑ නෑ. ටීචර් ඇත්ත වශයෙන්ම ටීචර්. ඔයා නිසා මම දැන් මගේ ප්‍රෙෂර් එක සනීප වුණා. ආ කොහොම ඒ කියන්නේ ඉක්මනට කියලා. නෑ නෑ මගේ ටීචර් එකේ දර්ශන රකින්නකොට ටීචර් ස්ක්‍රීන් එකේ දකින්නකොට ටීචර් ඔයාගේ ලස්සන හිනාව මාමා මේමයි බලන්නකො මේ බලන්න මාමා මාමා කියන්න එපා මෙයා මේ හරිනේ මගේ දරුවෙක් නේ මේ ටීචර් ඔයාගේ ඒ ඇපියරන්ස් එක දැක්කම ඇත්තටම මට මහ පුදුම ආදරයක් හිතුණා මං ඇත්තටම මොන කර්මයකටද මං ඔයාගේ ස්ටුඩන්ට් කෙනෙක් වෙන්නේ ඇයි මට ඔයාගේ ආදරවන්තයා වෙන්න බැරි කියලා මට එහෙම හිතුණා සෝරි අවුරුදු 65 කියන එක මුතු වයසක් නෙමෙයි ටීචර් ආදරේ ඉස්සර නේ අපෝ අපෝ වයසක් නෙමෙයි වයස නෙමෙයි වයස වයස නෙමෙයි 65 කියන්නේ 70 ගණන් යන chance එක දීලා මගේ වයිෆ් එක්ක ආදරේ කරන්න ඕනේ පොඩි බස් හෝල්ට් එකේ දැකලා ටෝක් කරා සයිකෝ ඩයල් මේකක් තියෙනවා මේ පුතේ ඇත්තටම හන්නේ නේද අපි අමාරු තියෙන පුතේ දෙපාර කාට මේ කේස් එකට සර්ජරි එකක් කරලා තියෙනවා හරි ගම් හරි අපි නාට්‍යයේ නම දාමු ටීචර් පෙන් කරපු ඔය ඇස් දෙකට පෙන් කරුවේ මන් රත්‍රා ඔය ඇස් දෙකට පෙන් කරුවේ මන් රත්‍රා මම ඔයාගේ ටීචින් දන්නවා මම ඇත්තටම හරි ලස්සන ඔයා ටීච් කරනවා මම ක්‍රිකටර් කෙනෙක් මට තාම හොඳට පන්දු යවන්න පුළුවන් අවුරුදු 65ක් වුණාට මේ මම මේ හරි ආසයි මම හුඟක් මේ 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 ටීචර්ස්ලා වගේ අය පන්දු යවනකොට මේ මම පන්දු යවන්න ඉස්සලා පොලිෂ් කරනවා හරි දැන් ඇයි දන්නේ ඔයා මෙතනට ආවේ ඔව් ඇත්තටම මේකයි මම ටීචර් මේ බස් වල ටික ඉන්න දැක්කම මට හරි ආස හිතුණා මේ ටීචර්ත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ටීචර් ක්‍රිකට් වලට ආසද නැහැ මේ මම මේක මම වතුරක් බීලා ඉන්නම් අනේ ආදරේ ඇති අනේ පොඩ්ඩක් ඉන්න දැන් බොයිෆ්‍රෙන්ඩ් ඉන්න වාගෙන වාගෙන වා බොයිෆ්‍රෙන්ඩ් එකක් ඉන්නේ කියලා කෝල් එක නේ පොඩ්ඩක් ඉන්න මේ පොඩ්ඩක් ඉන්නකෝ කෝල් එක ෆෝන් එක නේ මගේ ෆෝන් එක නේ දැන් කවුද බා කරන්නේ ඇදුම් ගම යතා වගේ ඉන්නේ කියලා අහන්නේ හලෝ හලෝ මේ ඔයාට පොඩ්ඩක් එන්න පුළුවන් නේද මෙතන පොඩ්ඩක් ඇණයක් කරකිනවා මොකද්ද කියලා හිතන්න ඇණයක් කරකිනවා කෙනෙක් කරකිනවා මොන බැට්ස්මන් බස්සෝල්ට් එකේ ඉන්නේ අතරම බස් එකක් යනකම් නේද බස්සෝල්ට් එකේ ඉන්නේ බස්සෝ ගියක් තියද මෙතන මේ බෙලිමල් හෝල්ට් එකේ ඉතින් මම ඊට මෙහා හෝල්ට් එකේ ඉන්නේ පොඩ්ඩක් ඉක්මනට එන්න පුළුවන්ද මේක ආවෙ නෝ මම මේ වාහනේ පාක් කරපන් ඉන්න මම හොඳ බැට්ස්මන් කෙනෙක් කියලා කියනවා තාම බැට් එක මේ නඳුම් ගම් එකේ ඇතා වෙන්නේ ඒ කවුද මම පුතා මේ ක්‍රිකටර් කෙනෙක් පුතා නෑ මේ මල්ලි නේද අයියාද කවුද දන්නේ මම ක්‍රිකටර් කෙනෙක් මම හොඳ බැට්ස්මන් කෙනෙක් කරද කරද නෑ මම කිසිම කරදරයක් කරේ නෑ විලගේ හිට් ඈ විලගේ හිට් අනේ පුතේ මේ ඊ මේ රයින් මේ නිවන් නෑ මේ නිවන් නෑ අනේ අයියේ මරෝ මරෝ මම නාටියා මරෝ මේ ඇස් දෙකට පෙම් කරුවේ මම රත්තරන්. ඔය ඇස් දෙකට පෙම් කරුවේ මම රත්තරන්. කොහොමද නැටි? හොඳම හොඳම ස්ක්‍රිප්ට් එක. හොඳ කතාවක්, ලස්සන හොඳ රඟපෑමක්. සාන්තයත් හොඳ ඇස්තර. අපි පුංචි විරාමයක් ලබා ගන්නවද? ආ අපි පුංචි විරාමයක් ලබා ගන්න නංගි මල්ලි මේ ලංකාවේ ජනප්‍රියම සත්‍ය අන්තයට ගන්න. බෙලිමල්ලිත් පේශල දෙනුවන්. කතා කරේම නෑ විලේකේ විලේකේ ගෙවල් කොහෙද කිව්වේ ගාල්ල නේද මම ගාල්ල ගාල්ල කොහෙද මේ ඉස්කෝලේ රිච්මන්ඩ් 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 වාට සංගීත ඩ්‍රාමයකට
ඇක් කරන්න එන්න කියලා කියන දේ වට හිතුණාද රඟපාන්න පුළුවන් වෙයි ඔව් මට ආසාවක් තිබුණා ඒත් ආ ඉස්සර කාලේ නාට්‍ය මොනවද කරලා තිබ්බද නැහැ කරලා තිබුණේ නැහැ දැසැල් ඉන්චිනා කරලා තිබුණා කවු සාමාන්‍ය ඔයාගේ මේ ප්‍රියතම නළුව කවුද ලංකාවේ ලංකාවේ ප්‍රියතම නළුව ගාමිණී ෆොන්සේ ඒ පිටරට ඔයා එහෙම කැමති නළුවෙක් ඉන්නවද පිටරට නළුවන්ට කැමති මම ෂාරුක් ඛාන් සල්මන් ඛාන් ශාදු කන්නේ රන්වීර් සිං ඒ තුන්දෙනාට තමයි ගොඩක් අනිල් වික්‍රමසිං රන්වීර් සිං ආගමති අනිල් වික්‍රමසිං වගේ පට්ටෝ මේ ආන්නක මම හරි කැමතියි ඔයා සංගීත නාට්‍ය සිංහල රැප් එකක් කරන්න ඒක පොඩක් කියලා පෙන්නන්න පුළුවන්ද පුළුවන් රයිට් එහෙනම් මියුසික් එකක් අවශ්‍යද ඔව් පොඩි මියුසික් එකක් පොඩි මියුසික් එකක් දෙන්න Perra hamma baba yemma pasu pasa hamba enna snehe bara priyambi kava buna aya ohu hata ale aleta sima novu katavaki ekale sita pavatena meya sura anganaki nihi pita vasaya karana pudu mai kaurun mev yuva lagda oba namudu hera yanne neti nisa nova pema labimata melova kisi veku nalabu pala situ sabata atara nonimi sasara katara matama suwe soyana nevata nevata epidemia na magata nimak dakinu pinisa aduru lovata pahan eli ගෙනන විරිය දරන උතුම් මිනිස ඔබද සියලු සද්දන් පුදන පතන සොඳුරු හැඟුම්මත් හරින සිතේ කටුකය මෙම මග ලොව නොසිතු ලෙසේ අස්තිර දිව්‍ය අවසන් වන මාර්ගය සොයන දන නට නැත හිමි ආලය මම ප්‍රාසංගිකයි ඔයා හිතන්නේ මෙතන හිටපු හැමෝම එක හෙල්ලේ මොවා දිහා බලන් හිටියා thank you ආරාධනා ලැබිලා තියෙනවා හැබැයි සංගීතේ නාට්‍යයට සම්පූර්ණ කාලය යොදවල තියෙන නිසා ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් නැහැ මම දවසක් අපි සංගීතයේ දෙවෙනිමයි එකම ලොකේෂන් එකේ තිබ්බා හරි මම එහා පැත්තේ මේකප් රූම් එකේ මෙයා එහා පැත්තේ නන්දාමාලිනී මහත්මිය ගීතයක් ගායනා කරනවා මම එහා පැත්තේ රූම් එකේ ඔයා හිතන්නේ මට නැගිටිනවා නම් මල්ලි මම ඒ ශනිකවම ගිහිල්ලා බුද්ධික බැලුවා අපි කියමු සින්දු ඇහෙනවා ආ ඔය පැත්තේ මම දෝ යා නන්දාමාලිනී ඒක ඇත්ත සිද්ධියක් අයියෝ මට මතකයි ඔයා කියන්නේ මෙයා නැගිටුණා නන්දාමාලිනී මම ඇත්තටම එළියේ මම හිටියද ඒ කියන්නේ මම දන්නේ නැහැ අයියෝ කොහෙද හිටියේ කියන්නේ මම ඇත්තටම සිංගල පෙන්න සිංහල කතාව අයියෝ මම මොකද්ද කියේ මට සින්දු මතකගෙන කුරුටු ගෑගී පොතේද කොහෙද ඔයා කියන්නේ කුරුටු ගෑගී පොතේ කුරුටු ගී කෑගසා ගිලන් හද පාරවා ගෙනීමද වේදනා කුරුටු ගැගී පොතේ දන්නේ අයියෝ අයි අඬන්නේ නැයි නෑ මං ඒ තරම් ඒ කටහඬ වශි වුණා දැක්කම මාව විසිකලා ගිහින්නේ මං එදා ඒ කාමරේට ගියේ බිත්ති කැඩිලා තාම හදාගන්න බෑ. ඒ කාමරේට ගිය විදියට. ඔව්. ඉතුරු වුණා ඒක. හොඳ හොඳ අගේ කිරීමක් හම්බුණා එදා. ඔව්. ඔව් මං ඊට කලින් අපි දෙන්නේ වැඩි කතා බහ කරලා තිබෙත් නෑ. නමුත් මං මෙයා කටහඬට වශී වෙච්ච පා. නංගි මල්ලි ඕල දන්නව මාව. මං හරි මාවංක පුද්ගලෙක්. නිවාරි. ඒකද මං මිනිහෙන් අස්සම් කරන ඕන් තැනක බුද්ධිගේ ඉන්න. අර කොපේ වෙන්න. හරිම කැමති. Thank you. නයනතාරවයි ඔයාව එක එක මොකක් හරි නිර්මාණයකට දානවා. හරි. ඔය දිනට කැරක්ටර්ස් දෙකක් රඟපාන්න තියෙනවා. ඒ දෙකෙන් ඒ ඒ කැරක්ටර්ස් දෙකෙන් ඔය දෙන්නගෙන් වැඩියෙන්ම ස්කෝ කරන්නේ කවුරු කියලාද ඔයා හිතන්නේ? රඟපාන පැත්තෙන් අරින්නේ. ඒක නම් ඇත්තටම ඒක හිතන්න අමාරුයි. මොකද ඒ කියන්නේ නයනතාරව මට හම්බෙන්නේ දෙවමේ විදියට දෙවෙනි නිමේ. එතකොට මම මිනිස් අතරට ගොඩක්ම නේද මං කියන්නේ වෙන අලුත් එකක්. දැන් අපි කියමු අලුත් මොකක් හරි ගැසියල් එන්ජින් අපි කියමු නෑ අපි කියමු දෙරණින්ම තව මොකක් හරි කරනවා නාට්‍යයක් කරන වෙන එකක් ඔය දෙන්නම එකේ ඉන්නවා මේන් කැරක්ටර්ස් දෙකක් කියලා ඔය දෙන්න ඉන්නවා එතකොට ඔයා හිතන්නේ නයනතරට වඩා ඇක්ටින් පැත්තෙන් ලොකු කැපැසිටියක් ඔයාට දෙන්න පුළුවන්ද නැත්නම් ඔයාට වඩා එයා දෙයිද ඒක දන්නේ අත්දැකීම් මතින් ගත්තම ඇත්තටම එයාමට වැඩිය ගොඩක් කලින් සහ අත්දැකීම් සෑහෙන්න තියෙනවා මම තවම එයාට වැඩිය මම වයසින් වැඩිමල් වුණාට මම අත්දැකීම් තවම එකතු කරන්න කෙනෙක් කෙනාට 35ද 25යි ආ 25යිද? තෝ ආමට අයියේ කිව්වේ? Sorry. නෑ.
ඔව් ඒකයි අයියගේ. ඊළඟ බ්‍රේක් එකක් කරගෙන. සූදානම් විරාමයක් අපුනි ගහන එකයි ඊට කලින්. පොඩ්ඩක් ඉත සූදානම් ඉන්න විරාමයක් ලබා ගන්න මේ ලංකාවේ ජනප්‍රියම සතියන්ත සටහන බෙලිමල් විත් පේෂල දෙනුවන්. පරයිලෝනවාගේ වා 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 නෑ පුදුම ලස්සනක් තිබ්බේ සින්දුව. Are you serious? මේ අහන්නකෝ විලේකේ. ඈ පවුල කවුද ඉන්නේ තව? ගෙදර? අම්මා තාත්තා නංගිමල්ලි. නංගිමල්ලි. ඒගොල්ල කොහොම සංගීත කටයුතු වලදී ඉන්නවද ඒගොල්ල? නෑ නංගි නැටුම් කරනවා. මල්ලි මේ පාර ඕලෙල් කරනවා. මේ පාර. ඒකත් ලොහු එකක් නේ. අම්මා තාත්තා මොකද කියන්නේ ඔයාලට? ඔයා සම්බන්ධ. සතුටුද? මං ඔව්. ආ මේ කියන්නේ ඩ්‍රීම් සයින් එක කලෝ ඔගලෙන් ගමෙන් ලැබිච්ච සහයක් කොහමද වගේ වැඩිද? SMS එක කොල්ලෝ ගාන එක්සත් වෙලඳුන් මේ වයිෂා ලොකු සහයක් හම්බුනා ඇත්තම අය. ඒ මේ නැත්තම් 7 වෙනි ස්ථානය දක්වා එන්න බෑ. ගෙදර වගේ අම්මගේ යාළුවෝ තාත්තගේ යාළුවෝ මගේ යාළුවෝ ගොඩක් මහන්සි වුණා ඇත්තම මේ තරමට වෙනකන් එන්න. ඔයාගේ සීසන් එක කවුද වින් කරේ? සුනීර සුමංග. හා සුනීර සුමංග. ආ ඔයා කිවෙනේද? මම 7. 7 වෙනි වානේ. ඔයාට කොහමද විසමාරාම් ප්‍රාදේශ සභාවෙන් හම්බෙච්ච සහයෝගය. ඇත්තටම ප්‍රාදේශ සභාවෙන් හම්බුණා. මම කිව්වා විසමාරාම් වගේ අම්ම ප්‍රාදේශ සභාව වැඩ කරන. මේ කිරි මුණන්නේ තියෙන්නේ.
What හම්බුණාද support එක dreams style? ඔව් ඒ කියන්නේ තිස්ස මහරාම ප්‍රදේශයේ ජනතාව සහ ඒ අතර මෙයවට හැමෝගෙම වගේ ඉස්කෝලේ දෙබරව ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය සහ දෙබරව ජාතික පාසල. හා පාසල් දෙකෙන් සහ මුළු ගමෙන්ම විලේගේ කිව්වාගේ අද මමත් මෙතන නෑ ඒගොල්ලන්ගේ සහයෝගේ නොවෙන්න. නැත්නම් ආන්නේ දෙයියනේ. ඒ කියන්නේ කොල්ලා point එක දාලා අහන්නේ ඒක. ඉතින් නෑ Mr. Peshala Mr. Denuwan අනේ sorry මේ ආපහු එන්න උනා. ඉඳගන්න ඉඳගන්න ඉඳගන්න. දැන් ඉතින් අපි දන්න මිනිසුනේ අයියා. හරි. Teacher and Vachana Kiantona me. Teacher gay, teaching well to Eddie Matakavella, it's not singing coacher lesson of the year. Mangatan in the lame, or Hatter than it, Mamma, look at the Nepal, telling me how can I make a hard enemy? Look away and give me a program, make it on me. Uncle Ocho, why is it yet? Are you home? Madame, make I. Are there a pirilati in a minisungi, Hamavilla, me, podi, me, Aula, dear anybody, body, young Gatia, get a full medical and Mr. Denuwan, Mr. Peshala, but me, Ogol, the mistake is under the walk on the radio. Mangiman, Mang, the other near Pugilik. The argument that we give us a connector, or Mukadimi, down talking. We go to the Kian, Manga, I go to him. I then other it was a big neck, and Ravi Shankar, Ken, Mahasitar, Rada Kata, Boma Punchi, Lama, the room. I'm not a guitar. Mama danne. Ne mama akuru sastre danno una teachingin hariyasai mama nawata akuru kiyawanna labuna nan kiyala me prashnayak thiyena habai. Dan me mata me nakata hambune ra 11:48. Nakat pata thiyenone ratri 11:48 ta thiyenne ne. Rata me gyan lamai gedin ilida ganna kohomada dani? Danne ne vela thiyenne nakata thiyenne. Hari man teacher ekkan enanko pesulath ekka. Ai kiyala ra kiyala 11:45. Ambo water bag gyanla bay geniyen ra 11:35. Ambo teacher la neme ba idin principal law geriyanne. මේ අහන්නකෝ දැන් ඔයාගේ බබාලා කසාද බැඳලා ඉන්නේ නේ මගේ දරුවා කසාද බැඳලා මගේ බාලම දුව මේ දුවට වැඩිය ටිකක් ලොකුයි නමුත් ආදරේට එහෙම නැහැ දැන් මම මේ දුවට ගොඩාක් ආදරේ බොරු කියන්නේ නැහැ දුවේකට වගේ හරි එතකොට මම ඕගොල්ලෝ නැත්තා එකේ මේ ටීචර් ලෙගල්පති සර්පයෝ ඉන්නවා එහෙමද ඔව් මේ ටීචර් මේ ඇත්තටම සන්තෝසයි ටීචර්ගේ මේ ටීචර් අපිට කියන්නකෝ ටීචර් කියන්නේ නේතු නෑ නෑ මේ ප්‍රෝග්‍රෑම් එක නිකන් අකුරු කියවන්න පුළුවන් නම් ඉතින් ලොකු දෙයක් මේ නැහින දෙහින කාලේ මේ නැවත වරක් අකුරු කියවන්න හම්බුනොත් මේ වගේ ලස්සන ටීචර් කෙනෙක් ඇති මොනවද ටීචර් මං ගේනවා නම් ගේන්න ඕනේ හොඩි පොත ඕනේ මම දැනුවත් මම එක්කෙනාටයි මේ වෙනකොට අකුරු කියවලා තියෙන්නේ මේ ලොකු අයියාගේ දුවට ඒකෙදී ඉතින් අපි ගණදෙවි රූපයක් සරස්වති රූපයක් බුද්ධ රූපයක් ඉස්සරහා රූපේ තියෙනවා සහ අකුරු හොඩිය ඇතුළත් පොතක් අකුරු ලියන පොතක් මෙයාට පොඩි පොඩි මිස් මේමයි මෙයාට ඕනේ පොඩි පොඩි අකුරු ටිකක් එතකොට මෙහෙම සිංහල වඩිය එහෙම ඉගෙන ගන්න බෑ පොඩි අකුරු ලොකු අකුරු කියලා ටීචර් මට සමහර සිංහල අකුරු දන්නවා නමුත් අර ටීචර්කින් ඉගෙන ගන්න තියෙන ආශාවයි මෙතන තියෙන්නේ ඉතින් ඔයගොල්ලෝ මේ විලේකේ මුකුත් කරගන්නේ නැද්ද නෑ හොඳ විලන් කෙනෙක් නේ සංගීතයේ හොඳම විලන් කෙනෙක් බට් ඒ වගේම හොඳ සිංගර් කෙනෙක් හැබැයි මට අර උස්සගෙන යන වෙලාව වෙන මට බය හිතුණා කුණු බක්කියකටම දායි කියලා මේ අහිංසක මාව හරි දැන් 11 මාරට ඔය මොනවද ඔයගේ මේ වෙලාවටනේ නැකත තියෙන්නේ මේ වයිෆ් නැද්ද කියලා මේ වෙලාවට නෑ මම මෙහෙමයි එයා මේ මහත් එක ජීවිතේ ඉතාලම සතුටින් ගත කළා දැන් එයා වෙන කෙනෙක්ගෙන් ගත කරනවා ඒක නෑ අපේ මල්ලිත් එක්ක ඒක ලැජ්ජ වෙන දෙයක් නෙමෙයි නමුත් එයා එයාට ආදරේ නම් එයා මෙයාට ආදරේ නම් ඒක කිසි ප්‍රශ්නයක් නෑ නේද ආදරේට මං ආදරේ යන්නේ කොහොමද එහෙනම් ටීචර් වන්න බෑ ටීචර් වන්න බෑ මේ අංකල් මට පහදලි පොඩක් එන්නකො හරි අපි ටීචර්ගේ ඔයා උදේ පාන්දර නැගතත් දාගන්න මිස්ටර් දෙනුවන් තෑන්කියු වෙරි මච් ඔයා උදේ දැන් නැගතත් දාගන්න ඉතින් ටික අපි බලමු හරි ගහන්න එපා රයිස් පානිනවා කොහොමද ඉන්න කේද තනේ ඔන්න ටික ඕකනේ මම යනවා රයි හරි දැන් සූදානම් වෙන විරාමයක් ලබා ගන්න මේ ලංකාවේ ජනප්‍රියම සතියන්තයන් Belimal with Peshala. Peshala, came in, whole hour of the Came in, packed, but I don't know. Make a time, Belimal program, making me say, Walla, dinner, I had to check.
ලෝකෙ කොයි ප්‍රෝග්‍රෑම් එකකට ගියත් හම්බ වෙන්නේ නැහැ කවමදාකවත් මෙච්චර නැචරල් ස්වභාවික බීම් එකක් නේ හම්බ වෙන්නේ මොනවා හරි ආටිෆිෂල් ඩ්‍රින්ක් එකක් නේ අනිවාර්යෙන් නංගි කොයි කාලකින්ද බෙලිමල් බිව්වේ ගිය පාර දන්සල් වැන්දර පස්සේයි කියන්නේ පොසොන් එකට විසක්කේ දන්සල් දන්සල් වැන්දර පස්සේ මේගොල්ලන් ගම්පැත්තේ තියෙනවනේ බෙලිමල් නෑ මේගොල්ලෝ බෙලිමල් කඩේ කුත්තිනේ මෙයා අර පැකට් ගුන්නවනේ පාරේ දාලා අර අඹුල් දොඩම් බෙලිමල් එතකොට මේගොල්ලන් මීකිරි කඩයක් තියෙනවා ඔව් ඒවා මේ කාලකින්ද කිරි හා එතකොට විලේකේ කොයි කාලකින්ද හරියට මාස දෙකකට විතර පස්සේ මාස දෙකකට විතර පස්සේ කොල්ලේ පාටේකනේ බෙලිමල් නේ බීලා පේන හසන් ඩොයින් ඔයා මොකද හිතන්නේ ප්‍රෝග්‍රෑම් එක ගැන මල්ලි මල ඇත්තටම මම හැමදාම ප්‍රෝග්‍රෑම් එක බලන සෙන්සුරක් 10ට thank you මේ හොඳ ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක මේ ඔක්කොටම වඩා හොඳ මෙන්න මේක කෝපේ නෑ මේ බෙලිමල් බෙලිමල් රොසු මොකද හිතන්නේ ප්‍රෝග්‍රෑම් එක ගැන ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම ලස්සනයි මට නම් විලේගීට වගේ හරියට 10ට බලන්න වෙන්නේ මම ඉතින් ඉන්ටර්නෙට් එකෙන් තමයි බලන්නේ 11ට හරි බලනවා නේ 11ට හරි බලනවා ඇත්තටම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක හොඳයි මට සතුටු හිතුණ ඉතින් මෙතනට ආරාධනා කරපු එක ගැන මේ අත්දැකීම ඉතින් සජීවීව ගන්න මටත් උවමනාව තිබුණා ඉතින් හොඳයි ඇත්තටම ලස්සන වැඩසටහන thank you අපේ පැත්තෙන් අපි ඔයාගේ පෞද්ගලික ජීවිතේ බලාපොරොත්තු පවා ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි අදට ප්‍රෝග්‍රෑම් එක සමු ගන්නවා ලබන සතියේත් මේ වගේ සුපිරිම සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් අරන් අපි එනවා සූති සාන්තයියා සංගීතයේ බුද්ධික නංගි මල්ලි අපි යාළුවෝ ටික ඒ වගේ මාගේ මිත්‍ර ප්‍රේක්ෂක අපි කොහොමද සමු ගන්නේ ගීතයකින් නේද අපි විලේකේ සින්දුවකින් විලේකේගේ සුපිරි සින්දුවකින් අපි අදට සමු ගන්නවා ස්පෙෂල් ලබන සතියේත් මේ වගේ සුපිරිම ප්‍රෝග්‍රෑම් එකක් අරන් අපි එනවා මේ ලංකාවේ ජනප්‍රියම ජනප්‍රිය සතියන්තර සටහන බෙලිමල් විත් ස්පෙෂල දෙනුවන් නම් බෙහෙත් වලට ඇයි ගෙවන්නේ සල්ලි ඕන ලෙඩක් හොඳ වෙනවා පොන්න කොත්ත මල්ලි රුමේනියා බෙලු තියන්නේ හොඳම කොත්ත මල්ලි ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලි ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලි බොමු අපි කොත්ත මල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි බොමු අපි කොත්ත මල්ලි ඔකටද විස්කි බ්‍රැන්ඩි පොට්ටනක්කි මල්ලි සමම කොත්ත මල්ලි ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්ත මල්ලි අපේ පුංචි කාලේ පොඩි උනක් හැදුණු වෙලේ මට මතක් වෙනවා අම්මා කොත්ත මල්ලි පෙව්ව කාලේ අපිට හැදුණු හැම ලෙඩටම අම්මා දුන්නු එකම බෙහෙත කොත්ත මල්ලි ඔය තරුණ වෙන්න සමහර අය විටමින් ප්‍රතිබොති එක්සර්සයිස් කරලා කරලා සමහරුන්ට හති ඔය අරව මේව මුකුත් නොකර කොල්ල වගේ ඉන්නේ මම තාමත් උදේ හවා කොත්ත මල්ලි බොන්නේ පනහ පැනලා උනත් මෙයා ෆිට් එකේනේ ඉන්නේ බොමු අපි කොත්ත මල්ලි ඔකටද විස්කි බ්‍රැන්ඩි බොමු අපි කොත්ත මල්ලි ඔකටද විස්කි බ්‍රැන්ඩි පොට්ටනක්කි මල්ලි සමම කොත්ත මල්ලි ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්ත මල්ලි අපේ පුංචි කාලේ පොඩි උනක් හැදුණු වෙලේ මට මතක් වෙනවා අම්මා කොත්ත මල්ලි පෙව්ව කාලේ අපිට හැදුණු හැම ලෙඩටම අම්මා දුන්නු එකම බෙහෙත කොත්ත මල්ලි